ඒ මතම ගරු අධි කර ඇැතු. ගරු නිියංච කතා නෑගතුමනි ඇඟු වන්රුකුමාර මැත්තුම සඳහන්කරා මන්දන සියලු ඇමතුවරුන්ද හරැමතුරුන්දක හරිට පැලනෑ මොකද මම මේ පාර්ලිමේන්ද අවුරුදු දහටක් තිස්සේ මන්ත්‍රීධූරයක් දරනවා ඇමතිදූර දර්ලා තියෙනවා මම මේ පාර්ලිමේන්තවයෙන්වා තමාත්‍යන්සියක්ජත්ත එක සතයකින්ත් මගේ සතයක්ක මගේ ප්‍රෝජනටරගෙනෑ. මම ඒ සෑම දෙයක්ම එෝපරෝම පිළිකා රෝහලට එම ත්තන් පෞග කාලශ්‍රීමමාපුරා ළමා රිජ්්‍යය ලමා රෝහලට කිරිබත් යොඩ රෝල්ඩ නොයෙකුත් මම යොදල තියෙන්නේ මෙ රටේ අයිංසක සාමාන්‍ය ජනතා වෙනුවෙන්. මගේ දරුවෙකුට කවදාවත් මේ පාර්ලිමේන්තුවයෙන්ත් තමාත්්‍යන්සයකින් ගත්ත එක රුපියලකින් පලප්‍රෝජන මම අරගෙන නෑ. දෙවිනිකාරණය ගර සවාාපතිතුමනි. මම අ අවුරදු තිස් සටක් තිස්සේ ආදෑම් බඳ ගියවනවා. අපි අපි උපේපු ධාඩියමාන්සිින් උපයපු ෘතියෙන් උපේපු ව්‍යාරලින් උපයපු ඒ සියල්ල සම්බන්ධයෙන් අවරුදු තිස් සටක් තිස්සේ ආදෑම්බදු ගෙවනවා දැ මේ කාලසීමාවත් අපිට විශා ආදයැම්බඳදු බරකුත් ලැිල තිරෙන නමුත් අපි සටයක්කත් රජයට වංචා කරලා නෑ අපි නීමිත පරිදි උබදු මුදල් ගෙවල තියෙනවා. එතුම සඳහන් කරපු මල්ලවාන ඉඩම. මල්වානේ ඉඩම පිළිබඳව. ුවත් පත්වොල පලවුණා ඒකේ පාර්ශවය දෙකම කියනවා ඒ දෙගොල්ලන්ට මේක අයිතිනෑ කියලා. ඊට පහුවෙන් දම ගරු නියෝද්ජ කතානායක තුමනි මම අමාත්‍ය මණ්ඩලයට සංසේ සන්දේශයක් ඉදිරිපත් කලා ඒ ඉඩම මට අධිකරණ අමාත්‍යන්සේයට පවර ගන්නවා කියලා. නොරික අමාත්‍ය මණ්ඩලේ අනුමත කර තියෙනනවා හැබැයි පවර ගැනීමේ කිරාදාමය ප්‍රමාද වෙලා ස්ලෝ තමයි ඒක ඉමිහිට යනවා නමුත් ඒ එක ගන්නවා අවාසනාවකට වගේ පහුග අරගල කාලේ. තමහරලාට අධක රජයට අයගෙන අ අයත් කරගෙන කියලා දන්න නැතුවෙන් නැති ගිල්ල එක කොටසක්දැ ගිනි තියලා තියෙනවා. ඒ තිමුණු නිවස ගිනිිතියල තියෙන කොටසක් ගිනිියරගෙන තිබෙනවා නම ඒක රජයට අයිති දේපලක් දොට ඔබතුමා ඇකිව්වාගේ මේ දේශපාලන සංස්කෘතිය සංස්කෘතිය හරහාම හදන්න පුළුවන්න්නම් මමතරි කැමැති. හැබැයි සංස්කෘතිය හරහාම මේක හැදන්න නෑනේ හැදෙන නැති නිසාහෙනක් ඒක හදන්න දියන විකල්පය කුමක්ද. ඒ එකම විදකල්පය තමයි නීතිය ශක්තිමච්චරීම. එතකොට දැම් මේ නීතිය අප ඉදිරිපත් කර ලති එන්න නියෝජච කතානයකතුමනි කවුරුත් කියන මේ රටේ තියන නීති ප්‍රමාණවත් මේ සංස්කෘතිය වෙනස් වුනම හරිියාව කිය හමනම් මේ අනපනත් අපිගේ නමුුණන වන්න. හැබයි ඇයිඒ අනපනත් ගන්නේඒ මේ ඔය සංස්කෘතිය වෙනස් කරන්න අනංගරු නියෝජ කතාානයගතුමනි අපි නීතියට මුල් තැන දෙෙන්ඩෝන ඔබතු මාකව නඩු. ඉල්ලාස්කර ගැනීම සම්බන්ධව මමුගුතර දුන්නත්තත් නීතිපත්තුමට සාධාර්යක් කෙනවා. වර්තමාන නීතිපතිතුමා ඒ දරය භාරගත්තට පස්සේ. එක මේක නඩුවක් විතරයි ඉල්ලාස්කරගෙන තියෙන්නේ. ඒක ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා මහදි කරන විිනිසුරුතුමාගේ අවසරය අරගෙන තමයි එතුමා ඒ නඩුව ඉල්ලාස්කරගෙන තියෙන්නේ නමුත්. දේ පාලික බලපෑම් මත හෝ වෙනත් හේතුන්මත එක නඩුවක්කත් නීතිපත්තුම ඉල්ලස් කරගෙන නෑ. අනිතගතම පවතින අල්ලසෝ දූෂන කොමිසන් සබයි ක්‍රියාකාරීතව පිබඳ බතුම දන්නම දෞරුදු විශක්විතට තිස කතා කරනවා ඒක විශ්‍රාම සලාවක් කියලා ඒකින් ජනතාට පෝජනයනෑ කියලා. හිට ඒක ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන න අපි තවනත ෙ න. එතන තියෙනවා පත්වීම පත්වෙන ැත්තන්ගේ වාධීනත්වය පිබඳව ප්‍රශ්නයක් තියෙනවා ඔවුන්ට තිබෙන බලතල පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා අධ්‍යක්ෂ ජනාල්ලවරයට තියෙන බලතල පිළිබඳව ප්‍රශ්නයක් තියවා. ඒක නිසා තමයි අපි ජාත්‍යන්තර ප්‍රමිතින් ශල්ල අධ්‍යනය කරලා බල විසේ සඥ්ඥන්ගේ දැනීම උපයෝගී කරගෙන මේ පනත්ව්‍යතුන්ප ගරු නියෝජ කතාා අයතුමනේ අද ඉදිරිපත් කල තිය බවිිසතේ ගරු අනු පැ.